कोविड आसादितव फलमु वरट हेद निलधारिणिया नियोगुस्तिबेनवा एय सेवे करतिबुने मावनेल्ल मूलिक रोगले म्यातर निरट एन्नत करन वेडसटहन अद बोहो स्थानवलदी जनता प्रसादयट लकुणा कोविड आसादितयन 466 दिनकु ईये दिनेत मेरटिन वार्ता वुणा දිස්ත්‍රික්ක විශේෂකකින් වාර්තා වී තිබු එම ආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් හමු වුණේ කොළඹ දිස්ත්‍රික්කයේ එම සංඛ්‍යාව 164ක් එම දිස්ත්‍රික්කයේ මෙරිහාන බොරලැස්ගම්මුව කොටුව සහ පිළියන්දල යන සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශ වලින් වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබුණා ගම්පහින් 76ක් දුවරළයෙන් 48ක් රත්නපුරෙන් 26ක් කළුතරින් 22ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 21 දෙනෙකුද ඊයේ වාර්තා වුණා සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 85ක් ये मेरठ में सिद्ध कर ऐसी पीसीआर परीक्षण संख्या व दुरुस्त कसिया अनु आटा में अतर ये दिने दी मेरठिन कोविड आसादित मरण देखा वार्ता बुना पड़वत सह वार्तल प्रदेश वाले पदिन की वस्ती कांतावन दे देने को मेले से नियोग सिबुना ये अनु में दक्वा मेरठिन वार्ता बु समस्त कोविड आसादित मरण संख्या व हारसिय पनस नम्या එමෙන්ම බාවඩැල්ල මූලික රෝහලේ තුන්වන වාට්ටුවේ සේවයේ නිරතව සිටි හෙද නිලධාරිනියක්ද කොවිඩ් ආසාදිතව නියගොස් තිබෙනවා. මෙලෙස මියගේ 53 හැවිරිදි ප්‍රියංකා රාම්‍ය කුමාරි නම් බාවඩැල්ල ලෝල්ලේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්. අසනීප තත්ත්වයෙන් පසුව ඇය පෙබරවාරි 11 වෙනිදා මහනුවර ජාතික රෝහලට මාරු කර යවා තිබූ අතර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී ඇය මියගොස් ඇත්තේ ඉකුත් 22 වෙනිදායි. ඇගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ මොළයේ ඉදිමීම, ලේ විෂවීම සහ කොවිඩ් නියුමෝනියාවයි. යනුව කොවිඩ් ආසාදිතව මියගිය මෙරට පළමු හෙද නිලධාරිනිය වන්නේ ප්‍රියංකා රාම්‍ය කුමාරි මහත්මියයි. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ ඉන්දියාවෙන් ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත අදත් වෛරසයේ වැළඳීමේ වැඩි අවධානමක් ඇති ප්‍රදේශවල ජනතාව වෙත ලබා දුන්නා. බොහෝ ස්ථානවල මෙම එන්නත් කරන වැඩසටහනට ජනතා ප්‍රසාදය හිමි වුණා. ඇස්ට්‍රාසෙනිකා එන්නත මේ වන විට ලබා දී ඇති සමස්ත සංඛ්‍යාව 393469. අද තවත් නව ආසාදිතයන් 247 දෙනෙකු මෙරටින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශාවින්ද්‍ර සිල්වා මහතා තහවුරු කළා. ඒ සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 82180 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයන් 664 දෙනෙකු අද පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග ප්‍රතිකාර හා නිරෝධායන කාල සීමාව අවසන් කළ සංඛ්‍යාව 77625ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ කොවිඩ් ආසාදිතයින් 4096 දෙනෙකු පමණයි.